අව මාසෙන් මාසයකට ලක්ෂයක් හොයන්න පුළුවන්. වියදමක් කියලා ලොකු වියදමක් කියන අය පරණ ටකරන් කැල ටිකක්, පරණ ලීදරු ටිකක්, මගේ මල්කල ව්‍යාපාරයටම ගතිපු දැල් ටිකක් අරගෙන ඒ ගිරාපු යකඩ කණු ටිකක් අරගෙන භාවිතා කරලා බිමට මේ පොඩක් ඉටිකොල තාමත් ඉටිකොල වලින් තමයි අපි පාවිච්චි කරන්නේ. සමහර වෙලාවට මිරිස් කුඩු වලට ගඩොල් කුඩු මිශ්‍ර කරලා දෙනවා. හරි? එතකොට පැපොල් ඇට දානවා ගම්මිරිස් ඇට වලට. ඉතින් ඔය වගේ මිරිසක් අපේ රටේ ඉන්නවා. ඉතින් ඔය වගේ මේක කරන්න බැරිද? තමන්ගේ ජොබ් එකත් කරගෙන ඒ ආදායමට අමතරව මම හිතන්නේ ඒ රජයේ පඩියට වඩා වැඩි ගාණක් මේකෙන් හොයනවා. දැන් ඉතින් සමහරට සර්ලත් කතා කරා ඉතින් සමහරට මේගොල්ලෝගේ සර්ලත් කරන්න ඉඩ තියෙනවා. බොහෝ දෙනෙක් දැන් මේක අපි අහනවා කොහොමද කරන්නේ කොහොමද කරන්නේ කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. මම ඒ සම්බන්ධ වෙන විදිය මම ඉදිරියේදී ඔයගොල්ලොත් එක්ක කියන්නම්. මෙන්න මේ වගේ කරාම් වලින් අපිට එක්කහු කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට අපිට එකතු කරගන්න පුළුවන්. දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරම කියලා. උණ්ඩසාලෙත් කෘෂිකර්මයේ ඉගෙනගෙන පාසලෙත් කෘෂිකර්මයේ උගන්නන ගුරුවරයෙක් හොයාගෙන මෙතෙන් ආවේ. ඔයාලට තවත් වටේවි කියලා හිතලා. ඉතින් ඔය තියෙන දුර කතර අංක වල කතා කරන්න කතා කරලා වගලන්න පුළුවනි. මේ වැඩේට අත ගහනවාද කියන එක තීරණය කරන්න. ඉතින් ඔබට ලක්ෂයක ආදායම ලක්ෂයට වැඩි හොයන්න පුළුවන්. මේ දැන් එක ටැංකියකින් ලක්ෂයක් හොයනවා. දැන් මේ තව ටැංකිය ගහලා තියෙනවා. ඒතකොට ලක්ෂ 2යි මාසෙකට. තවත් ඉස්සරහට ටැංකි ගහගෙන යන අතරේ පොඩිවට ටැංකියක් ගහලා තියෙනවා. රුපියල් 30,000 40,000 කියන විදිහට රුපියල් 1000ක 1500ක විතර වියදම් කරලා ලොකුවට වියදම් කරන්න අවශ්‍ය නැහැ මේකට. පොඩි රීප පටි කෑලි ටිකක්, ලෑලි කෑලි ටිකක්, ලෑලි පෙට්ටියක් අරගෙන ඉටිකොල කෑල්ලක් ගහගෙන తాවකාලිකව මේක කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපිට ආදායමක් ලැබෙනකොට පුළුවන් මහා පරිමාණයට මේක ගොඩනගා ගන්න. අයිබන් සුබ දවසක්. ආදරෙන් පිළිගන්න වෙනදා වගේම ඔන්න ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ තංගල්ලේ කදුරු පොකුණට. ඉතින් ඒ ආවේ ගුරුවරයෙක් හොයාගෙන. ඉතින් ඔහු තමන්ගේ රැකියාවත් කරන ගමන් ගෙදර ඉන්න වෙලාවේ ටොෆි බෝතලෙන් ආපු ගමනෙන් අද වෙනකොට රැකියාවේ ආදායමට වඩා ලක්ෂයක මුදලක් වෙනමම හොයනවා. ඉතින් තවත් ඉස්සරහට යනකොට වැඩි වෙයි. මේ ගැන ඔයාලට කියන්න ආවේ මොකද ඔයාලටත් පුළුවන් මේ වගේ දෙයකට අත ගහන්න, මේ වගේ දෙයක් කරන්න. ඉතින් ඔයාලටත් අමතර ආදායමක් හොයාගන්න පුළුවන්. ඉතින් අපි ඒ ගැන මතක් කරනවා. ඉතින් ඒ ගැන ඔහු කියලා දෙයි කොහොමද යා දැන් මේ වෙනකොට මේ වගේ දෙයකින් ඇවිල්ලා රුපියල් ලක්ෂයක් හොයාගන්න කියන එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් යටින් දෙන subscribe button එක subscribe කරන්න, ඒ වගේම bell notification එක click කරන්න, තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ share කරන්නත් කියලා ඉල්ලනවා. අපි යමු වීඩියෝ එකට. ජනිත් මල්ලි අපිට කියන්නකෝ ඔයාගේ රැකියාව මොකද්ද? අයිය මම මේ වෙනකොට කෘෂිකර්මයේ ගුරුවරයෙක් වශයෙන් රජයේ පාසලක සේවයේ නිරත වෙනවා. මොකද පාසල? අපි හවට කමන්නේ නැහැ නේද? ගැටලුවක් නැහැ. හබරත්තවල කනිෂ්ඨ විද්‍යාලය හම්බන්තොට. ඉතින් ඒකේ දැනට කෘෂිකර්ම විද්‍යාව ද උගන්නන්නේ? කෘෂිකර්ම විද්‍යාව. හරි. ඉතින් මේ තියෙනවා ආගේ කර්මාන්ත ශාලාව. පොඩි කර්මාන්ත ශාලාවක් තියෙනවා. ඔව්. ඉතින් අපි කියන්න ආවේ මේ කර්මාන්ත ශාලාව ගැන. මේ මෙතෙන්ද එන මග කොහොමද යා ආවේ? ඇත්තටම කියනවා නම් මේක අහම්බෙන් හම්බුණු අහඹ ගමන. ඉස්සෙල්ලා මම මේ ශේෂ්ත්‍රයේ නෙවෙයි ඉදලා හිටියේ. මම මල්පැල ව්‍යාපාරිකයෙක් වශයෙන් මේ ප්‍රදේශයේ කටයුතු කරගෙන ආවේ. ඊට එක්කම වගේ කොවිඩ් වසංගතයත් එක්ක අපේ ව්‍යාපාර පොඩ්ඩක් අඩපණ වෙලා ගියා. ඒත් එක්කම YouTube වීඩියෝවක් හරහා තමයි මම මේකට යොමු වුණේ. මේකෙන් පණුව ටිකක් මම හදාගෙන මේ පියවරෙන් පස්සේ මම පොඩි නිල් ලීටර් 200 වතුර බැරල් දෙකක් අරගෙන පොඩ්ඩක් ඒක මැදින් කපලා ඒකේ තුලට මේ ගැඩිල් පණුවන් දාලා මම පොහොර නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. වට පිටාව හැම වෙන අමුද්‍රව්‍ය ඒවා භාවිතා කරලා අන්තර්ජාලය හරහා දැනුම ලබාගෙන පොතපත කියවලා දැනුම ලබාගෙන මම මේ වැඩේ කරගෙන ගියා. කරගෙන ගිහිල්ලා මේක වෙළඳ පොළට යොමු කරා කිලෝ 50ක් විතර වසරක වගේ කාලයක් ඇතුළත. වසරක් කියලා විශාල කාලයක්. මේ වසර කාලයක් තුලදී මම යම් යම් අත්දැකීම් ලබාගෙන මේක වෙළඳ පොළට දැම්මා. මම වෙළඳ පොළට දාලා ඉවර වෙලා ඒකෙන් ලැබුණු ආදායමෙන් මේ සම්බන්ධව විධිමත් පුහුණුවක් ලබා ගත්තා. තාක්ෂණික දැනුමක් ලබාගෙන තමයි මම මේක දැන් අඛණ්ඩව කරගෙන යන්නේ. දැන් නිවැරදි තාක්ෂණය ලෝකේ භාවිතා වෙන නිවැරදිව තාක්ෂණය භාවිතා කරමින් 100%ක් සාර්ථක කාබනික පොහොරක් වෙන ගැඩවිල් පොහොර අපි නිෂ්පාදනය කරගෙන යනවා. හරි. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ තියෙන්නේ පිටිපස්සේ ඔහු හදලා තියෙන මේ කර්මාන්ත ශාලාව. ඉතින් මේකේ වැඩ කරන අය කරන්නේ සල්ලි වලට නෙමෙයි, මේ මෙතන සේවකයෝ වැඩ කරන්නේ. ඉතින් අපි බලන්න යන් ඇතුළට. ඔව් මේකට සාමාන්‍යයෙන් කොච්චරක් විතර ගියාද ඔයාලට මේ කුටිය හදන්න? මට
टोपी बोतल මමේ කෝස් එකට ඒ නැත්තා පාඨමාලාවට ගියෙත් මේ ව්‍යාපාරයෙන්ම ලබාගත්තු මුදල් වලින්. ආහා. වෙන කිසිම මුදලක් මම මේකට සඳහා වැය කරේ නැහැ. නෑ. ඒතකොට දැන් ඔයා කීයක් විතර හොයනවද මාසෙට? අවම වශයෙන් මාසෙකට ලක්ෂයක් හොයන්න පුළුවන්. අවම වශයෙන්. ඒ කියන්නේ මේ ගුරුවරයෙක් කියන්නේ කෘෂිකර්ම ගුරුවරයෙක්. ඉතින් ඒකයි අපි මෙතෙන්නම හොයාගෙන ආවේ. මොකද වෙන කවුරුත් නෙමෙයි කෘෂිකර්ම ගුරුවරයෙක්. කුණ්ඩසාලේ හිටියම හිටියා. ඔව්. කුණ්ඩසාල කෘෂිකර්ම විද්‍යාලයේ වසර දෙක ඩිප්ලෝමාවක් අදාරලා තියෙනවා කෘෂිකර්ම සම්බන්ධව. ඒක කොච්චරක් තියෙනවද වර්ගඩි? විතර වර්ගඩි 40ක නිෂ්පාදනයක් තමයි මේකෙන් කෙරෙන්නේ. හ්ම්. දැන් මේ හැම එකම බලන්න පුළුවන් එහා කොනේ ඉඳන්ම නිෂ්පාදනය කරනවා. මේ 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 ටැංකිය නම් දැන් අසන නෙලන්න ඉතාලම ආසන්නයේ තියෙන එක පැත්තක් අපි අසන නෙලවගෙන යනවා. මේක දැන් ආරම්භක අධිහරේ තියෙනවා. තවත් අර පැත්තේ ටැංකි කිහිපයක් තියෙනවා. අයියට බලන්න පුළුවන් දැන් මේක අපි භාවිතා කරන තාක්ෂණේ වැලි අටයක්වත් එන්නේ නැති වෙන්න හරිව නීට් එකට අපි වැඩේ කරලා තියෙනවා. මේ මෙහෙම හදනවනේ. ඔයාලට හොඳටම ෂුවර්ද දැන් මේ හදනේ වටේක විසඳ ගන්න පුළුවන් කියලා? අනිවාර්යෙන් පුළුවන්. මේක ගැන මිනිස්සු මේ වෙනකොට කාබනික පොහොර සම්බන්ධව තිබ්බ වැරදි මතය බැහැර කරමින් ගැඩවිල් පොහොර කියන සංකල්පයට ඇවිල්ලා ගැඩවිල් පොහොරගේ සාර්ථකත්වය අත්දැකලා විශාල ගොවීන් සංඛ්‍යාවක් ගෙවතු වගාකරුවන් සංඛ්‍යාවක් අපේ පොහොරත් එක්ක මේ වෙනකොට අත්වල් බඳගෙන ඉන්නවා. මේක පටන් ගත්තොතින් කාට වුණත් සාර්ථක වෙන්න පුළුවන්. මේ කූඩ ටිකක් ගහලා තියෙන මොකද්ද මෙතන කරන්නේ? මේ කරන්නේ ඇයි අපේ පොහොර මේ පොහොර නිෂ්පාදනය වලස සතු මේ පොහොරගෙන් සතුන් වෙන් කරගන්න ඕනේ. සතුන්ට හානියක් නොවෙන්න වෙන් කරගන්න ඕන. ඒක තමයි මම මෙතන දාලා තියෙන පණුව හදවත කියලා. මේ ලෝකයේ හදවත විදිහට මම නම් දකින්නේ මෙන්න මේ ගැඩවිල් පණුව. මොකද එහෙම කියන්නේ මේ අපේ හදවත ආරක්ෂා වෙන්න නම් අපි නිරෝගී වෙන්න ඕන. අපි නිරෝගී ආහාර ගන්න ඕන. ඒ ආහාර ගන්න පොළවට මේ කාබනික ද්‍රව්‍ය ලබා දෙන්නේ මෙන්න මේ අයිසීනියා ෆෙටිඩා ගැඩවිල. ඒක තමයි අපි හදවතට සමාන කරලා තියෙන්නේ. මේ ටැංකියකින් වර්ග අඩි 40කින් ලක්ෂයක් හොයන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්. ලක්ෂයක් කියන්නේ අපි අවම දාලා තියෙන 100 දාලා තියෙන. ඒ කියන්නේ අයියේ මේක පොහොර විතරක්ම නෙමෙයි. මේක අතුරු නිෂ්පාදන තවත් තියෙනවා. ගැඩවිල් දියර පොහොර සහ ඔයාලට අමතරව කියන්නේ අපිට අමතරව තින්න ගැඩවිල් පණුව තවත් පුද්ගලයන්ට අලවි කරන්න පුළුවන්. ඒකට හොඳ ඉල්ලුමක් තියෙනවා මේ වෙනකොට ලංකාව තුළ. දැන් මේ හදලා තියෙනවා මම ලෑලි පෙට්ටි වලින් එකක් හදලා තියෙනවා. තව රීප පටි ගහලා තවත් එකක් හදලා තියෙනවා. ආ මේක රීප පටි හදලා. මෙතන කොච්චරක් විතර තියෙනවද මම? මේක රුපියල් 1500ක විතර වියදමකින් තමයි මේ හදලා තියෙන්නේ. ඒක රුපියල් 1500. මෙතන රුපියල් කීයක් විතර ගන්න පුළුවන්? මෙතනින් සාමාන්‍ය රුපියල් 30000කට වැඩිපුර හොයන්න පුළුවන්. රුපියල් 1500ක් වියදම් කරලා රුපියල් 30000කට වැඩි හොයන්න පුළුවන්. හොයන්න පුළුවන්. එතකොට මේ දැන් එතනින් රුපියල් 30000ක් විතර එනවා මේ පොඩි ටැංකියේ. ඉතින් හිතන්න ඔයාලට පොඩි වට පටන් ගත්තොත් ආදායමක් ගන්න පුළුවන්. රුපියල් 30000ක් එතකොට මාසෙ කීයෙන් වගේද? මේක මාසයක් ඇතුළත 30000ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ කැඩවිලා හිටියොත් තමයි ඔය වැඩේ වෙන්නේ. අනිවාර්යයෙන්ම මේ අයිසීනියා ෆෙටීඩා කියන නිවැරදිම පණුවාකාරය වෙන්න ඕන. පොළවේ ඉන්න හැම පණුවම පොහොර හදන්නේ නැහැ. ඒ ඒ පණුවට විවිධාකාර කාර්යයන් තියෙනවා. එයාලා ඉන්න පොළවේ ස්තර වෙනයි. සමහර කට්ටිය පොළවේ ඉහළ ස්තරේ ඉන්නවා, බැද ස්තරේ සහ යට ස්තරේ. මෙයාලා ඔය දිග විශාල ගැඩවිල් පණුව මේ හදන්න භාවිතා කරන්නේ නැහැ. ගැඩවිල් පණුව වර්ග ගොඩක් ඉන්නවා නේද වගේ. ඒතකොට දැන් ඔය ලොකු ගැඩවිල් පණුවේ අරගෙන දැම්මම ඉක්මනට මේ මේක දිරයින්. ඒ වෙන්න ඒ ගැඩවිල් පණුවගේ කාර්ය ඇවිල්ලා ආයේ පසේ වාතනය කිරීම. පසේ කුහර හදලා පසේ යට ස්තරයේ තියෙන පස් වලට අවශ්‍ය වාතය යොමු කිරීම තමයි ඒකේ ගැඩවිලාගේ කාර්ය වෙලා තියෙන්නේ. එයා තමයි අපි අතීතයේදී හඳුන්වලා තියෙන්නේ පසේ ඉන්න නගුල කියලා. මොකද ඒ කියන්නේ පස පෙරලීමේ කාර්ය හැම වෙලේම ඒගොල්ලෝ කරගෙන නිසා. මේ පණු ලෝකෙත් තියෙනවා තමන්ට පැවරුණු කාර්යයක් නේද? ඉතින් මෙතන පොහොර නිෂ්පාදනය කරන්න ඉන්න වෙනම පණු. වෙනම පණු වර්ග. එයා තමයි පොහොර හදන්නේ. මෙයාව රැක බලා ගැනීමේදී තියෙන කරුණු කාරණා මොනවද තවත් තියෙන්නේ? මෙයාලට අයියේ ඉස්සෙල්ලම අපි කෑම දාන්න ආහාර දාන්න කලින් ඉඳන්ම අපි ඒක ලෑස්ති වෙනවා. මේ බෝඩ් එක බලන්න පුළුවන් නම් අයියට මේකේ තියෙනවා අපි ගැඩවිල් පොහොර නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් ද්‍රව්‍ය සහ යොදා ගන්න බැරි ද්‍රව්‍ය. මේකදී අපිට ගොම භාවිතා කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. මොකද මේ සතාගේ ප්‍රියතම ආහාරය වෙන්නේ ගොම. මෙයාලාගේ තවත් කැමැතිම ආහාරයක් තමයි කෙසෙල් බඩ. කෙසෙල් බඩත් එක්ක මේ ගොම අපි අනුපාතයක් තියෙනවා භාවිතා කරන. ඒ අනුපාතයට මික්ස් කරලා මාසයක් වගේ කාලයක්
पेर कंपोस्ट प्री कंपोस्ट हदागन गुड़गाल दिया सताट अमुदेवल आहार श्रीलंका पड़ी प्रश्न तीन मुखद हेतु समहार लावट मिरीकूट गडोल कुड़ मिश्रा दिन इतना पेपोल लेट दान गम मिरी सेट वाले इधे मिरी सकते इन इध ओवागे मेक करना बेरदे पस एरगत्ता इत पे अर विन कलपाट पसगत् एक मेमाट कवलंकर मेन मेम पोहर दूत कतरारे मम्मी मेमी रतुल दें अपीट मेके कृत्रिम आदेश द्रव्य किसी मुद्दे मिक्स कर लेंम आदेश द्रव्य मिक्स कर लीयन वना अर्धक मे भी दिए प्लस मे पाट कल पाट इला अनिवार्य लंका मिनीसुके गम मिरी पेपोल लट मिक्स मिरीसलट गडल कुड़ कंपोस्ट कूट व्यापारिक टायर कुड़ पुच्छल दाँम मेकट तवट डई दाँ किसी आदेश द्रव्य न्याल पेन मुद्दे मेमान मे अतल पेन पास किसीम दिया किसीम कल पाट गैविला मे पोहर किसीम दिया बाहर अतुलाने सीएल काबन के द्रव्य मेरे अतुला इक विशेष कर्लम पेन दी मम्मी लीटर एक ऐसक्रीम कपेगा करगत्ता ये अरगेन मम्मी मेकट मेवी दिए अपे गडवील पोहर ना वर्मी कंपोस्ट ना कलू रत्तरा मेवी दीर पुरोग सामान्य मम्मी का आसन वाशी काट भी रेन उन्होंने पुरोगे दिए मम्मी का किरल पे ना अभी मैं मेक हर अभी हरियट बलोत किलो एकाई ग्राम पणहा तीन सामान्य हों वर्मी कंपोस्ट मतलब गडवील कंपोस्ट एक गण लीटर एक प्रमाण अनिवार्य किलो एक वगे प्रमाण अल्लाम ईट वड़ा वेपुर प्रमाण अहुला तीयन वना अनिवार्य मे गडवील पोहर एक वैली पास एमता विना द्रव्य मुणमहार मिक्स कर लवत् गडवील पोहर की बर वैडी पुल क्रम अक्तमें मे गडवील पोहर तेत जल एक्ट पास तवा बर प्रमाण वैडेन गडवील पोहर के नियम बर प्रमाण लीटर किलो ग्राम पांसी ग्राम पांसी कूट व्यापार ඊළඟට අපි ඔයාලට පෙන්වන්න යන්න මේ මෙතන කූඩ දාලා තියෙනවා අපි පණුවක් චුට්ටක් බලමු මොකද මෙතෙන්ද ඇවිල්ලා පණුව වෙලුවේ නැත්නම් වැඩක් නැහැ නේ මොකද මෙතන වැඩ කරන්නේ ඒගොල්ලෝ ඉතින් එයාලව පෙන්වුවේ නැත්නම් එයාලා අපිත් එක්ක තරහ වෙන්න බලමු අපි බලමු පොඩ්ඩක් ගිහින් මේ වගේ නේ පණුව ඉන්නේ ඔව් මේවයි තමයි ඉන්නේ දැන් ඔය ඇයි මේ බාස්කට් දාලා තියෙන අමින් කරගන්න මේ වේ කොපහොර එකෙන් පණුව වෙන් කරගන්න ඕන අපි පහනුවට හානියක් නොවෙන්න වෙන් කරගන්න පුළුවන් ඉතාලම සරල ක්‍රම කීපයක් තමයි මම මේ දාලා තියෙන්නේ ඉතින් ඒ වගේම තමයි ඔයාලට තවත් मे वर्मी कंपोस्ट दिनगण पुलवांग वाला मम अभी करप वीडियो तवती है मे वीडियो करे वाला विन इतनी ये वीडियो तब वाला बलागण पुलवा मेकना तवा दिनगण इतनी मम लिंक अटीन ये लिंक वाले अना लिंक लिंक तवत्ल अद्यने के अंक अद्यने के वाला पुलवा मेवागे दिखरला आदाय तीरने के रोलें अभी पुलवा पेन दिन इतनी तवा कने मे विधि आदाय तमंग जोब्बे करें आदाय अमतर मगिता ये रजे पड़ेट वा वेगा मेकिंग होना समाट सरला कथा कर समाट मेकोल सरला करहमदरा संबंध मे संबंध मंगना मेकट आई पंपूर्ण दाल तीन सिद्धर सहित बकट अम गुम ना गुम तम पुरवल दीयन बलमी मे सार्थक बल वेट पनना इना ऐ थिंक वेड कार हरियटम हरी मे आता मई अभी लिस्ती महात्मा की नीट स्वबाध मे महाविस्मित निर्माण देखते मे वे सी कंड तेना विधर कंड तेनावा आहार विधि
ඉතින් මෙයාලා බලාගන්නේ මාරම ආදරෙන් එහෙම නේද අනිවාර්යෙන්මයි ඉතින් බලන්න රයිට් එතකොට මට කියන්න දැන් මේ මෙතනින් වෙන් වෙන වර්මි කම්පෝස්ට් දියර මේ කොහොමද මේක වෙන් කරගන්නේ දැන් මේ දියර පොහොර වෙන් කරගෙන තියෙන්නේ ඉතින් දියර පොහොර වෙන් කරගන්නේ ගැනත් පුංචි අවබෝධයක් සමහර ලාවට අපිත් එක්ක කලින් ඉඳලා වැඩසටහන් බලපුවායි මේ දැන දන්නව ඇති නමුත් අලුතෙන්ම කෙනෙක් ඉන්නවා නම් මම පොඩි දැනුවත් කිරීමක් කරන්න මේ ජනිත් මල්ලිත් එක්ක ඉතින් ජනිත් මල්ලි කියන්න පොඩ්ඩක් අයියේ අපි මේකෙත් මේ ගැඩවිලා හරිම කැමති තිත පරිසරයකින් අපි මේකට මේ ටැංකිය වලට අනිවාර්යෙන් අවශ්‍ය ප්‍රමාණයට ජලය දාන්න මේ ජලය වැටෙනකොට මේ සතාගේ හැම සේදිලා තමයි යන්නේ මේ හැම සතාගේ මේ ගැඩවිල් පණුවගේ හැම වැඩිපුරම තියෙන ක්ලේශමලයේ මේ ක්ලේශමලයේ අඩංගු වෙනවා ශාක වර්ධන උත්තේජනය කරන හෝමෝන ඒ වගේම ශාක පෝෂණයට අවශ්‍ය ශුද්‍ර මූලද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් මේ දෙක හම් වෙනවා ඒ වගේම අපේ ලංකාවේ තියෙන විශාල ගැටලුවක් අයියේ ඒක තමයි කෘමිනාශක භාවිතය එතකොට මේ ගැඩවිල් දියර පොහොර වලට විශේෂ හැකියාවක් තියෙන කෘමි විකර්ෂකයක් විදියට කෘමිනාශකයක් නෙමෙයි මේක කෘමි විකර්ෂකයක් කෘමි විකර්ෂකයක් විදියට ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා ඒක ලබා ගන්න ඇයි අපි දැන් මේක ටැංකියට දානවට වතුර මේ ජලය ටික යම් කොටසක් මේ පොහොරේ රඳවා ගන්න ඒ අමතරව තියෙන ජලය ටික සතාගේ හමත් සෝදගෙන අවිලා මෙන්න මේ වගේ කරාම් වලින් අපිට එක්කහු කරගන්න පුළුවන් මෙන්න මේ විදියට අපිට එකතු කරගන්න පුළුවන් හා හා අර අතනින් ටැප් එක වහලා තියෙන ඊට පස්සේ ටැප් එක අරපුවම ටැප් එක අරවා බින්දුව බින්දුව මෙතන මේකට එක්කහසු ඉතින් ඔබට මේ කරගන්න පුළුවන් ඒ එක එක විදිහට ඉතින් තමන්ගේ දැනුමත් යොදාගෙන ඒ නිර්මාණශීලී හැකියාවත් එක්ක වැඩ කරගෙන යන්න පුළුවන් නේද වෙනද පොලේ හොඳ ඉල්ලුමක් තියෙන දියර පොහොර වර්ගයක් තමයි කැඩවිල් දියර පොහොර කියන්නේ අපි මේ වීඩියෝ එක කරන්න හැදුවේ මොකද අපි කලින්ම කරානේ වර්ග අඩි 40ක නිදානයක් ගැන ඉතින් මේ වර්ග අඩි 40ේ නිදානේ ඇත්තටම ආදායම හොයන්න පුළුවන්ද කියලා ඇහුවා ඉතින් ඒ අනුව තමයි අපි ආවේ තංගල්ලට ආවේ තංගල්ලේ ජනිත් මල්ලි මේ දේ කරගෙන සල්ලි හොයාගෙන යනවා ඉතින් ඔහු කලින් ඉඳලා අවුරුද්දක් යනකම් පස් ඇරවලින් ගැඩවිල්ල හොයාගෙන මෙහෙම කරලා ඒ කට්ටක් කාලා ඊට පස්සේ හරි තැනට ගිහිල්ලා ඊට තමයි මේ වැඩේ කරගෙන යන්නේ. ඔයා දෙන්න පුළුවන් උපදෙස් කියන්නකෝ මේ අපේ බලන් ඉන්න අයට. අලුතෙන් පටන් ගන්න ඉන්න කෙනෙක්ට මේක කරන්න පුළුවන් හොඳම ව්‍යාපාරයක්. ඒ වගේම අර අයි අපි කියවරටත් කියනෝනේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරම කියලා. මමත් අතරමං වුණු කෙනෙක්. අතරමං වෙලා අවුරුද්දක් විතර මම මේකේ බොහොම වැරදි දේවල් කරා. මම නිවැරදි වුණේ ලංකාවේ තියෙන හොඳම ගැඩවිල් පොහොර නිෂ්පාදන පොහුරු ආයතනයේ තමයි ලෙස්ලිස් ඇග්‍රෝ කියන ආයතනේ. එතනින් තමයි ලංකාවේ නිවැරදිව තාක්ෂණය ගන්න පුළුවන් පුහුණුවක් ලබා දෙන්නේ. ඉතින් අපි නිවැරදි දේ ඔයාලට දෙන්න ඕන නිසා තමයි අපි මේ ආවේ. ඉතින් ඔයාලට පුළුවනේ ඔයාලා බලන්න try එකක් දීලා. ඔයාලා මෙහෙමයි හොයාගෙන ඔයාලා try කරන්න. ඒතකොට කාලයයි. ඔයාලට එහෙම වුණොත් තවත් කාලයක් යන ඉස්සරහට මොනවද කරන්න හිතන්නේ මේකේ? අපි ආයේ ඉදිරියේදී බලාපොරොත්තුවක් තියෙනවා තංගල්ල මේ අවට පුහුණු මධ්‍යස්ථානයක් බවට පවත්වාගෙන යන්න. මොකද ලෙස්ලිස් අග්‍රායතරේ උඩුගද්දාවත් එක්ක එක්කාසු වෙලා තංගල්ල ප්‍රදේශයේ පුහුණු මධ්‍යස්ථානයක් වරපත් කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි හොඳ දේ හොඳ විදිහට දෙන්න තමයි යන්නේ නේද? අනිවාර්යයෙන්. ඉතින් ඒකයි එකතු කරගත්තේ වෙන කෙනෙක් නෙවෙයි කුණ්ඩසාලෙත් කෘෂිකර්මයේ ඉගෙනගෙන ඊට පස්සේ පාසලෙත් කෘෂිකර්මයේ උගන්නන ගුරුවරයෙක් හොයාගෙන මෙතෙන් ආවේ. ඔයාලට තවත් වටේවි කියලා හිතලා. ඉතින් ඔය තියෙන දුර කතන අංක වල කතා කරන්න කතා කරලා වගලන්න පුළුවනි මේ වැඩේට අත ගහනවද කියන එක තීරණය කරන්න. ඉතින් ඔබට ලක්ෂයක ආදායම ලක්ෂයට වැඩි හොයන්න පුළුවන් මේ දැන් එක ටැංකියකින් ලක්ෂයක් හොයනවා. දැන් මේ තව ටැංකිය ගහලා තියෙනවා. ඒතකොට ලක්ෂ 2යි මාසෙකට තවත් ඉස්සරහට ටැංකිය ගහගෙන යන අතරේ පොඩිවට ටැංකියක් ගහලා තියෙනවා. රුපියල් 30000 40000 කියන විදිහට රුපියල් 1000කට 1500ක් විතර වියදම් කරලා මෙන්න මෙතන. ඉතින් ඔය විදිහට ඔයාලට ඒ වගේ පොඩි ටැංකියක් ගහලා පොඩිවට පටන් ගන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්. ලොකුවට වියදම් කරන්න අවශ්‍ය නැහැ මේකට. පොඩි රීප පටි කැල ටිකක්, ලෑලි කැල ටිකක්, ලෑලි පෙට්ටියක් අරගෙන ඉටිකොල කැලලක් ගහගෙන తాවකාලිකව මේක කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපිට ආදායමක් ලැබෙනකොට පුළුවන් මහා පරිමාණයට මේක ගොඩනගා ගන්න. ඉතින් අහක දාන දේවල් වලින් පොඩියට පටන් ගන්න ඕන අපි අපිට කරන්න පුළුවන් දේ කිව්වා. ඉතින් අද ජනිත් මල්ලිගෙන් සමු ගන්න බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඉතින් අද වීඩියෝ එක සමු ගන්න මතක් කරන්න අපේ channel එක තාම subscribe කරලා නැත්නම් යටින් තියෙන subscribe button එක subscribe කරන්න. ඒ වගේම bell notification එක click කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක වටී කියලා හිතනවනම් share කරලා වුන් දෙනවත් කරන්නත් කියලා ඉල්ලනවා. බලාගෙන හිටපුවා කියලා බොහොම ස්තුතියි.